පාසලවති යමින් සිටි දරුවෙකු ඊයේ පෙරවරුවේ ක්ලාන්තයක් සැදී මහමග ඇද වැටී හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මේ දරුවා පාසලට යාම සඳහා බස් රථයක් ගැනීමට මීටර් 500ක පමණ දුරක් යා යුතු අතර එසේ යමින් සිටියේදී ඇද වැටී තිබෙනවා. මෙසේ මිය ගොස් සැත්තේ ප්‍රබුද්ධ ප්‍රභාෂවර හඳපාන්ගොඩ නැමැති හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ 6 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි කොබවක ජනපදය ගෝවින්න ලිපිනේ පදිංචි සිසුවෙකි. මෙම දරුවාගේ පියා ඊයේ නොසිටීම හේතුවෙන් පාසලට යාම සඳහා තනියම පැමිණෙමින් සිටියේදී නිවස ආසන්නයේදී මේ අනතුරට මුහුණ පා තිබෙනවා. මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණය ඊයේ පැවති අතර එහිදී දරුවාගේ ඥාතියකු වෙලේගෙදර අනුර රත්න බණ්ඩාර මහතා මෙසේ කියා සිටියා. මම බලන විට දරුවා පොත් බෑගේ උඩට ඔළුවේ තියාගෙන මුණින් අතර පාර මැද බිම වැටලා හිටියා. වතුර බෝතලයක් කැප් එකක් පාරේ තනකොළ බිස්සේ තිබුණා. මම පුතේ කියලා කතා කළත් ඔහු කතා නොකළ නිසා දරුවා අසවාගෙන අසල තිබෙන රංජි අයියලාගේ නිවසට ගියා. මම වඩු කාර්මිකයෙකු ලෙස රැකියාව කරනවා. මියගිය දරුවා මගේ ඥාතියෙකු වන පුතෙක්. මම නිතරම ඒ ගෙදරට යනවා එනවා. මා දන්නා තරමින් ඒ දරුවාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. ඊයේ උදේ 5:30 විතර මම ස්කූටි වර්ගයේ අතුරුපැදියෙන් රැකියාවට යෑමට ආවා. මා එන අතරමඟදී රංජි අයියාගේ ගෙවල් වලට එහාදී මම දුටුවා දරුවෙකු පාර මැද බිම වැටලා ඉන්නවා. මම යතුරුපැදිය නවතා ඔහුව බැලුවා. එවිට ධම්මික ධර්මප්‍රිය අනායගේ ලොකු දරුවා කියලා මම හඳුනාගත්තා. ඉන්පසු මම බැහැලා බැලුවා. එවිට දරුවා පොත් බෑගේ උඩට ඔළුව තියාගෙන මුණින් අතර බිම වැටලා හිටියා. වතුර බෝතලයක් කැප් එකක් පාරේ තනකොළ බිස්සේ තිබුණා. මම පුතේ කියලා කතා කළත් ඔහු කතා නොකළ නිසා දරුවා ඔසවාගෙන අසල තිබෙන රංජි අයියලාගේ ගෙදරට ගියා. ඒ ගිහිල්ලා ගේ ඉස්සරහා තිබුණු හාන්සි පුටුවේ තිබ්බා. ඉන්පසු ඔවුන්ට දරුවාව බලන්න කියලා මම ධම්මිකලාගේ ගෙදරට පණිවිඩය ලබා දීමට ගියා. ගිහිල්ලා දරුවාගේ අම්මවත් දාගෙන ඒ ගෙදරට ආවා. මම ඇයව දාලා රැකියාවට ගියා. මම රැකියාව කරමින් සිටියේදී අපේ ගමේ ලාල්‍යා නාය දුරකථන ඇමතුමක් ලබා දී දරුවා මියගොස් ඇති බව පැවසුවා. මියගේ ප්‍රබුද්ධ ප්‍රභාෂවරගේ පියාවන හඳපාන්ගොඩගේ ධම්මික ධර්මප්‍රිය මහතා කියා සිටියේ මෙවන් දෙයක්. මම රියදුරෙකු ලෙස රැකියාව කරනවා. මියගොස් ඇත්තේ මගේ වැඩිමල් දරුවයි. ඔහු හොරණ විද්‍යාරත්න විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා. ඔහුට මා දන්නාතරමින් කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. මමත් බිරියත් දරු දෙදෙනාත් මවත් පියත් නිවසේ සිටිනවා. මගේ පුතා විද්‍යාරත්න පාසලට ගෙනල්ලා දාන්නේ මම මාගේ අතුරුපැදියෙන් හෝ ත්‍රිරෝද රථයෙන්. පසුගිය 8 වෙනිදා පුතා පාසල් ගියේ බස් එකේ. ඔහු තනියම පාරට ඇවිල්ලා තමයි බස් රථයට නැග්ගේ. හවස 5ට විතර තමයි පන්ති ගිහිල්ලා ගෙදරට ආවේ. ඒ ඇවිල්ලා පුතා වෙනදාමෙන් හොඳින් හිටියා. ඊයේ උදේ මම හයර් එකක් ගියා. පුතා බස් රථයෙන් පාසලට යන බව මට පැවසුවා. පුතා කිලෝමීටරයක් විතර පයින් ඇවිල්ලා තමයි බස් රථයට නගින්නේ. උදේ 6:30 විතර මට දුරකථන ඇමතුමක් දී අපේ ගමේ බන්දුල යන අය පැවසුවා දරුවාට අමාරුයි රෝහලට අරගෙන යනවා එන්නේ කියලා. මම රෝහලට එන විටදී දරුවාට මැෂින් සවි කරලා ප්‍රතිකාර ලබා දෙමින් තිබුණා. ඉන්පසු මම එළියට ගියා. ටික වේලාවකට පසුව වෛද්‍යවරු පැවසුවා පුතා මිය ගිය බවට. මේ මරණය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. දරුවාගේ මවද මෙහිදී සාක්ෂි ලබා දුන් අතර හොරණ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ නිලධාරී පනිත සෙනවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තානුව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ හොරණ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු සුමේද ගුණවර්ධන මහතා මියගේ දරුවාගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා දෙන ලෙස බුලත් සිංහල පොලිසියට නියෝග කළා. හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී බුලත් සිංහල පොලිසිය සැරෙන් ගුණරත්න මහතාගේ සාක්ෂි විමසීම සිදු කළා. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනට දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.